සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපතියේ සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපතියේ නියම සන්ෆ්ලවර් ඔයිල් යහගුණ සපිරි මෙඩෝලි විටමින් ඒ ඩී සහ ඊ සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි කෙනෙකුගේ බලාපොරොත්තුවකට තවත් කෙනෙකුට උදව්වක් දෙන්න පුළුවන්. ඒ වගේම අරමුණකට ධෛර්යයක් දෙන්නත් පුළුවන්. ඒත් එක් ක්ෂණයකින් කෙනෙකුට උසස් ජීවිතයක් පිරිනමන්න පුළුවන් නම් එය කළ හැක්කේ හිරුස්තා ලෝලි ඔබටම පමණයි. එබැවින් ඒ වෙනුවෙන් මේ පිබිදෙන නැවුම් ගායන වංශයේ ජීවිත උසස් කිරීමේ න්‍යායෙන් හිරුස්තා මොබයිල් ඇප් එක අතැතිව ප්‍රබෝධමත්ව ලකලෑස්ති වූ හිරුස්තා ලෝලිනි වෙනදා මෙන්ම සාරංග දිසාසේකරවන මාගේ හෘදයාංගම ප්‍රථම පැතුම ඔබ සැමට සැමදා ආවඩා ආයු බොහෝ වේවා යථාර්ථවාදී ටෙලිවිෂන් වැඩසටහන්හි හරස් කඩ මතුකොට එහි තාත්විකත්වයත් විනිවිදත්වයත් ඇස්පනා පිටම රැගෙන ආ පුරෝගාමීත්වය උසුලන මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූත් නැවත නැවතත් වඩාත් ජනප්‍රියතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරණේ හිරු ටීවී නිර්වචනය හිරුස්තා සීසන් 4 සංගීතයේ සිහස්සුන තැනන තැන ගැයුම් ප්‍රබලත්වයන් ත්‍රිත්වයක්ම හිරුස්තා කිරුලෙන් අභිෂේක ගැන් වූ මේ හිරුස්තා මාතෘභූමිය මත තරගකාරීත්වය උත්සන්න වන මොහොත හරිම අවිනිශ්චිතයි. අතීතය ඊට සාක්ෂි දරන නිසාම පිබිදෙන නැවුම් ගායන වංශය සිය ප්‍රබලත්වය නොසඟවා පෙන්විය යුතුව පවතිනවා. මොකද ජන හදවත් අවදිවන්නේ ඔබ ඉටු කරන දේ වෙනුවෙන් විනා ඔබ කරන්නට හිතන් ඉන්න දේ වෙනුවෙන් නොවේ. තරගය එසේ දියත් වෙද්දී හැම විටම සෑම තීරණාත්මක දක්ෂතාවක් වෙනුවෙන්ම හඬ නගමින් මැදිහත් වෙමින් යා යුතු දිශානතිය පෙන්වා දෙන්නේ හැමදාමත් ප්‍රශංසනීය නිපුණත්වයේ ප්‍රවීණත්වයමයි. ශ්‍රී ලංකේය ගීත වංශ කතාවේ රන්ගිර නිරෝෂා විරාජනී ලාලිත්‍යා ප්‍රේමණීය ගායන සංග්‍රහයෙන් ඇසුවන් වසඟ කරන ගායකයා රුවන් හෙට්ටිආරච්චි හැඟුම් උනන පෞර්ෂවත් ගැයුම් මුද්‍රාව තබන සදාදරණීය ගායකයා අමල් පෙරේරා මේ සියල්ල උසස් කළ සජීවී ගැයුම් විප්ලවයේ සංගීතය උපදවන්නේ නාලක සජි ජයසිංහ ප්‍රමුඛ ග්‍රේට් 14 දයාබර හිරුස්තා ලෝලි ඔබම විසඳිය යුතු තරගයට ඔබ මැදිහත් නොවී කොහොමද අදහස් හිස් නොවන තැනට පත් කරන්න නම් ඔබට හිරුස්තා මොබයිල් ඇප් එක භාවිත කරන්නම සිදු වෙනවා ඔබේ මතය ප්‍රයෝජනයක් වෙන තැනට පත්වනු දැකීමට ඔබට උවමනා නම් ඔබට නිසැකවම හිරුස්තා මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන හිරුස්තා ලෝලියකු බවට පත්වෙන්නම සිදුවනවා. එසේත් නොමැතිනම් ඔබේ හදවතේ තීන්දුව වළංගුවන්නේ මිහිපිටට නොවේ. ඒකයි මේ නිරන්තරයෙන් ආරාධනා කරන්නේ සැබෑ ජනතා පරමාධිපත්‍ය
විනිවිදව රජ යන තන ඔබත් ඔබේ කැමැත්තට ගෞරවයක් ලබා දෙන්න කියලා. ඒ වගේම ඔබේ මතය වපුරන්න පුළුවන් පරිසරයක් සකසා ගන්න හිරුස්තා Facebook පිටුව ලයික් කරන්නත් නිගමනයට පහසුකම් ලබා ගන්න හිරුස්තා YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නම එපා. දෙදෙනෙකු අතරින් එක් අයෙකුට පමණක්ම ජයග්‍රහණය පිරිනැමෙන අතිශය උණුසුම් මේ ප්‍රථම තරග අධියරේ අද ප්‍රථමයෙන්ම ගැයුම් සටන් වදින තරග කරුවන් ද්විත්වය ආරම්මල සම්පත් තෙන්නකොන්ට එරෙහිව සද ලංකාවේ තීක්ෂණ දිසානායක අද මුලින්ම ඇවිලෙන මුහුණට මුහුණ ගැටුම නාරම්මල සහ සඳ ලංකාව අතර නාරම්මල සම්පත් තෙන්නකොන් තමයි අද වීඩියෝ ප්‍රාකාරය විවරව තබා තිබියදී මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරන්නේ සඳ ලංකාවේ තීක්ෂණ දිසානායක වීඩියෝ ප්‍රාකාරය වසා තබා තිබියදී ඒ ප්‍රතිශතය හඹා යනවා ඇති මේ නරම්මල සම්පත් තෙන්නකෝන්ගේ ජීවිතයයි මගේ නම සම්පත් තෙන්නකෝන් මම හිරුස්තා සීසන් 4 තරගාවලියට ඇතුළත් වෙන්නේ නරම්මල ප්‍රදේශයෙන් මම දැනට රැකියාව කරන්නේ මහනුවර ඩයිනමික් ටෙක්නොලොජිස් පුද්ගලික ආයතනයේ පැස්සුම් ශිල්පියෙකු විදියට දෙතුල් සලා මුදු සිනහා නගන්නෙමු දිනිත් පුරා मट वयसमी मगे तात जीवित सामगण अपहसुता मत अम्म विदेश गीरने से मगे अम्मा तात दिन्नम वेन्नी मगे नंद मगे मल्लिट गोड़ाने हेकिवती संपत्त लभिलती संपत्त अन गमन गुड़ा सतोष वेन्नी मगे मल ඔබම කියයි ඔබ මගේද මටම බයයි මම රැකියාව විදියට පැස්සුම් ශිල්පියෙක් විදියට තමයි වැඩ කරන්නේ මම මේ රැකියාව කරත් මගේ ඇඟ ඇතුලේ සංගීතය කියන දේ ගොඩාක් නැඹුරුව තියෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා සම්පත් කියන්නේ අපිත් එක්ක ඉන්න දක්ෂතා තියෙන අපේ හොඳ යාළුවෙක් ඉතින් මේ මෙයාගේ මේ දක්ෂතාවයත් එක්ක මෙයාට මේ ගමනේ ඉදිරියටම යන්න අපිත් එක්ක රැඳිලා ඉන්න අද දවසේ මගේ ගායනාවේ ඔයාලගේ හදවතටම දැනෙනවා නම් ඔබගේ ආදරණීය වටිනා මනාපය මට ලබා දීලා මේ තරඟෙන් ඉදිරියටම මාව රැගෙන යන්න කියලා ඉතාමත් ආදරෙන් ඔයාලගෙන් මං ඉල්ලනවා හෙට අමාවකද සැකයි पिनी वरु सावेवा पिन
कतरे दी देश निवालन अवार ये आ पिनिवरु सावेवा ये पिन कतरे मा इन अतरे तनि तरुवन से पावेवा रस वैहिन मंगल गीते जीविते मधुरस वैहिना आदर नेकत लगावी जीवन पियसे पुंति केदल्ली आदरी देतो लग की सेली नीवदु सुवंद सदा सर संदले नगुन सुपिम संदल नकी नोयेवा सदात निकवेवा सर संदले नगुन सुपिम संदल नकी नोयेवा सदात निकवेवा ससरिन ससरे इन मिमी दीवरे रस वैहिन मंगल गीति जीविते मधुरस वैहिना आदर नेकत लगाई इल्वन पियसे पुंति के दल्ली आदरे ते तो लग की सेली नीवदु सुवंद सदा आदर नेकत लगाई සම්පත්තෙන් කෝන් 64ක ප්‍රතිශතයක් තමයි ලබා ගන්නේ නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කිරීමෙන් වැළකීලා ඉන්නවා නිරෝෂා සංගීතය ගැන එතරම්ම දැනුමක් නැති ප්‍රේක්ෂකෙක්ට හිතන්න පුළුවන් මේකෝල්ලා හොඳට සින්දුව කිව්වනේ ඇයි මේක මනාපයක්වත් දුන්නේ නැත්තේ කියලා ගීතයක් ගායනා ගීතයක් ගයනවා කියන්නේ ගැන ගායිකාවක් හෝ ගායකයෙක් වෙනවා කියලා මිනිස්සු ආදරය කරන්න පටන් ගන්නෙ गीत गायना कर पमनीम के मम कि पिचकर नोट युवा की पितरा अदाल गीत गायना वक्या गुडा देवल देवल इकतुआ एक अभी हदवत कथाकरा कोम दीन मुलिम दनगा वचन वेलट कोम पनपोवाने कनगा अभी गीते पटंगा इवर वेनका अभी हंड किंग अभी एक प्रेक्षक आट असन्नाट दिन वेनकोट दिन දෙන වෙලාවේ අපි අසන්නාගේ හදවත කොහොමද දිනා ගන්නෙ කියන එකට ගොඩාක් කාරණා තියෙනවා සාරංග. ඒක තමයි සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගන්න බැරි කාරණාවක්. කොහොමද අහවලා ජනප්‍රිය වෙන්නේ අහවලා නැති වෙන්නේ? මගේ පුතාටත් සින්දු කියන්න පුළුවන්, මගේ දුවටත් සින්දු කියන්න පුළුවන්. හැබැයි ඇයි එයාට එළියට එන්න බැරි? අවස්ථාවක් නැති කියලා ගොඩ දෙනෙක් මගෙත් ওই ප්‍රශ්නේ නිකනුත් අහන වෙලාවල් තියෙනවා. හැබැයි මං හිතනවා සම්පත් සම්පත් ඇතුළු අනිත් ගොඩක් තරගකරුවන්ට තියෙන ප්‍රශ්නේ තමයි ගීතයක් තනුව ගායනා කිරීම පමණක්ම කියන්නේ එතනින් පමණක්ම තරඟකාරීත්වයක් ඇති වෙන්නේ නැහැ. තරඟකාරීත්වයකට තව ගොඩාක් දේවල් එකතු වෙන්න ඕනේ. මට හිතනත් සහ අපි වෘත්තීමේ වශයෙන් ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙනවා නම් එතනට යන්නත් අපි ගොඩක් දේවල් ඊට එකතු කර ගන්න ඕනේ. මං මේ ඉන්න සියලු තරඟකරුවන්ට ඒක හැම වෙලෙම කියනවා. මට පුළුවන් හැම අවස්ථාවකම මම හිතනවා තාම මේක මුල් වටේ නිසා අපි සමහර දේවල් වලට අපි සමාව දෙන අවස්ථාවල් තියෙන හැබැයි වැඩි වශයෙන් නෙමෙයි වැඩි වශයෙන් අඩුපාඩු කරත් සමාව දෙන්න විදියක් නැහැ අඩු වශයෙන් අඩුපාඩු කරත් අපි සමාව දීප අවස්ථාවල් තියෙනවා ලකුණු හත ලබා දීප අවස්ථාවක් තියෙන හැබැයි මට සම්පත්ගේ ගායනය හරිම බේසික් ගායනයක් කෙනෙක් විතරයි මට දැනෙන්නේ එතන කිසිම නැහැ කොතනකවත් නැහැ ඒ වචන වලට අදාළ හැඟීම් ප්‍රකාශනයක් කියන එක තමයි මට මුලින්ම දැනෙන්නේ ඒක හරි හරි අමුවට දැනෙන්නේ මුකුත් නැහැ වගේ එතන හිස් මොකද්ද දෙයක් තියෙනවා අමල් අමල්ගේ මට්ටමට අනුව ප්‍රථම තරග වටේ නිසා මනාපයක් ලබා දෙන්න පුළුවන් තත්වයක්වත් තිබ්බේ නැද්ද නැහැ මොකද සාරංග ඇත්තටම මේ ඒ කියන්නේ නිකන් දැන් මේක තරගයක්නේ මේ තරගයට ප්‍රථම වටේ හෝ දෙවන වටේ වේවා නමුත් මේකේ තරඟකාරීත්වය තියෙන්න ඕනේ පළවෙනි වටේ ඉඳම තරඟකාරීත්වය තියෙන්න ඕනේ එතකොට දැන් අපිට දැන් මේ
මේ අද දවසට කලියෙන් ඉඳන්ම ඊට ඉස්සෙල්ල තිබිච්ච රවුන්සල්දී අපිට ඕන තරම් හොඳට සිං කරන කට්ටිය හම්බුණා. ඉතින් අපි ඒ කට්ටියගිනුත් සමහර දේවල් අඩුපාඩු අපි කියනවා මෙහෙමයි කියලා. නමුත් අද දවසේදී දැන් මෙවැනි ගායනයන් ඇත්තටම ඉතාම සරලයි, හරි සරලයි. ඒ කියන්නේ එතකොට මේකේ දක්ෂ අර අර මේ 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 තරගකාරීත්වයක් නැහැ මේකේ. ඔය අර අර ඔය ටික කියාගෙන යනවා. කියාගෙන 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 යනවා. නමුත් ඒක මේ නමුත් දැන් වෙලා තින් මෙහෙමයි. මොවුන් එන්නේ මෙතනට ඇවිල් ලෙවල් කවදා හෝ දවසක අපේ ශේෂ්ත්‍රයටමයි. මේක ජයග්‍රහණය කරලා හරි නැත්නම් මේක ජයග්‍රහණය කරන තැනට කලියෙන් හරි ඇවිල් ලෙවල් අවසානයේ. නමුත් එතකොට අපි මේක හරි ගුරුහරුකම දෙන්න ඕනේ. එහෙම නොදී අපේ ශේෂ්ත්‍රයටම අපි ගෙනහලා දාගත්තට පස්සේ වෙන්නේ අපරාධේ අපිටත් හොඳ නැහැ, ඒගොල්ලන්ටත් හොඳ නැහැ. ඉතින් නමුත් ඉතින් පළවෙනි වටේ කියන එක නෙවෙයි මෙතන තියෙන්නේ. ප්‍රධානම දේ ඇවිල්ලා තරගකාරීත්වයේ තිබිය යුතුයි කියන එක තමයි මගේ තියෙන්නේ. නමුත් මට මේ ගායනයට මගේ ලකුණු හත දෙන්න බෑ. හොඳයි, මම රුවන් එක කතා කරනවා අනිත් ගායනාවත් අහලම අපි සංසන්දනාත්මකව කතා කරමු. නාරම්මල සම්පත් දෙන්න කොන්ට ප්‍රති අභියෝගයේ සඳ ලංකාවේ තීක්ෂණ දිසානායක 64ක ප්‍රතිශතයක් තමයි තීක්ෂණ හඹා යන්නේ. වීඩියෝ ප්‍රාකාරයේ වසා තබා තිබියදී තමයි ඔහු ගායනා කරන්නේ. ඔබ තමයි තීරණය කළ යුත්තේ සම්පත් එන්න කොන්ද එහෙමත් නැත්නම් තීක්ෂණ දිසා නායකද ඉදිරි තරග වටේට සුදුසුකම් ලැබිය යුත්තේ කියා මේ සඳ ලංකාවේ තීක්ෂණ දිසා නායකගේ ජීවිතයයි. මගේ නම තීක්ෂණ දිසා නායක. මම හිරුස්තා තරගාවලියට සහභාගී වෙන්නේ සඳ ලංකා ප්‍රදේශීදා. මට මේ ගීත ගායනා කිරීම හැකියාව ඉල්ල තියෙන මගේ අම්මගෙන්. අම්මට හොඳට ගීත ගායනා කිරීම හැකියාවක් තියෙනවා. සුන්දරිය කාලය කොතරම් නපුරුද. දැන්ට අවුරුදු 15කට ආසන්න කාලයක් මම විවිධ සංගීත ශෛලීන් පිළිබඳ විවිධ ගායන ශෛලීන් පිළිබඳ හැදෑරීම් කටයුතු කරනවා. ඉතින් මේ තාක් දුර ආපු ගමන් වාගේ මට උපරිම ශක්තිය සහයෝගය ලබා දුන්නේ මගේ අම්මයි තාත්තයි. නොපුරුද සුඳුරිය. එයා අවුරුදු 6-7 දී වගේ තම ගීත ගායනය කරන්නේ. එතකොට එයාගේ හැකියාව අඳුනගෙන එයාට ප්‍රවීණ ගුරුවරු යටතේ සංගීතය හදාරන්න අවස්ථාව ලබා දුන්නා. එහෙම ජීවිතයේ සංගීතයත් එක්ක ගෙවිගෙන යද්දී දැනට අවුරුදු 3කට කලින් තාත්තා මට 1000ක් කියනවා පුතේ ඔයා සින්දුවක් කියන්න කියලා. සින්දු පහක් විතර මම එදා ගායනා කරා. ඒ සින්දු පහම තාත්තා හරි ආසාවෙන් අහන් හිටියා. එදා තමයි තාත්තා මගෙන් සින්දු අහපු අන්තිම දවස. මගේකම ප්‍රාර්ථනාවයි තියෙන්නේ මේ රටට හොඳ ගීත නිර්මාණ බිහි කරන දක්ෂ ගායකයෙක් වෙන්න ලැබෙන්න කියලා මේ හිරුස්තා වේදිකාව හරහා. ඉතින් ඒ ශක්තියත් එක්ක මම හිතුවා මේ හිරුස්තා තරගාවලිය තුළින් මට සංගීතයෙන් ඉදිරියට යන්න හොඳ අවස්ථාවක් වෙයි කියලා. ආදරෙන් ඉල්ලන ඔයාලා සීල දෙනාගෙන් මට මනාපය ලබා දීලා ඉදිරියට යන්න ශක්තියක් වෙන්න කියලා. විරාග රාග අතරේ තනියෝ
labane mage saragaya කුලිකෝවා බැසතු පොරිසියෝ බෙසිතු ඇතින් නොබෙ මුනිවර මනසින් පෙන්තලදා ඇසෙරෙමෙ විරාග රාගය අතරේ තනි වූ කාලය දුරලයි තනිකම ලබමින් මගේ සරාගය නුරායගෙන නලු ඇදවගෙතු සලෙල ගීතයට තනුව කරගත්නා පිමිලින ගති හයට නොවේරුති පිමින් තොරව ඇගේ දිවිය කතරක් පූදා මවිතට විරාග රාගය අතරේ තනි වූ කාලය දුරලයි තනිකම ලබමින් මගේ සරාගය ෆික්ෂණ දිසානායක 86% ප්‍රතිශතයක් වාර්තා කරමින් වීඩියෝ ප්‍රාකාරය ඔසවන්නට සමත් වනවා. ගීතේ අඩක අයිතිකාරයත් ඉන්නවා. අමල් ටිකක් අභියෝගාත්මක ගීතයක්නේ සජීවීව ගායනා කරන්න සෙල්ලම් නැහැ යුග ගායනයක්. ඇත්තටම මොකද මමත් ඔය මේ ගීත රෙකෝඩ් කරුවට පස්සේ තාම අද වෙනකන් තාම කියලා නැහැ. ඒ කියන්නේ නඩුම ගානේ පාටිකවත් කියලා නැහැ මම. ඔව්. ඒ කියලා නැත් එකක් ඇවිල්ලිවලා මේ අමරසිරංකල් එක මම ඕක කිව්වේ. ඉතින් එයා නැතු ඕක මම තව කෙනෙක් එක කියන්න යන්නෙත් නැහැ. එයාට උම්නා තියනොත් දන්නේ නැහැ මාත් එක කියන්න ඕක. ඒක ප්‍රශ්නිකුත් නැහැ. නමුත් මං හිතනවා ඇත්තටම මේ තීක්ෂණ ඇත්තටම රිස්ක එකක් තමයි. ඉතින් මොකද ඩුවට් එකක් මේක කියන්න තියෙන්නේ මොකද දෙවිදියක් කියන්නේ හඬවල් හඬවල් ශෛලීන් දෙකක ශෛලීන් දෙකක්. ඉතින් එතකොට ඒකත් එක්ක මේ ගන්න එක සහ මේක තරගයක් නිකන් කියනවා වගේත් නෙවෙයි. ඉතින් නමුත් ඒ රිස්ක එක ගත්ත එක හොඳයි. එහෙම තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ තරග වලට එනකොට. ඉතින් මම හිතනවා හොඳයි මගේ ලකුණු හත මට දෙන්න පුළුවන් ඇත්තට මේ ප්‍රශ්නයක් නැතුවම. රුවන් ඔබේ තීරණය පැහැදිලි. මම කැමති ඇයි තීක්ෂණට මනාපය ලබා නොදුන්නේත් නැහැ තීක්ෂණට ඔබේ මනාපය ලබා දුන්නා සම්පත් ඇයි නොදුන්නේ කියනකත් එක්කම ඔබ කතා කළොත් සම්පත් ගැන කියනවනේ සාරංග මුලින්ම ඇත්තට මේ ගීතයේ ඒ නෝට්ස් වලට අර නිරෝෂා දිනුත් අමලතුනි කියුණා නිකන් ඔහේ ගායනා කරගෙන ගියා. නමුත් ඒ ගීතේට තව හැඟීම ඒ භාවයේ නෝට්ස් වලට ගිහිල්ලා සිං කරන්න පුළුවන් ගීතයක්. තීක්ෂණගේ විශේෂත්වය තීක්ෂණගේ ඇත්තම අර ඇත්තම අමාරු ගීතයක් ඩුවට් එකක්. ඉතින් අවසාන එකක් හොව එක ලස්සන පිච් කරා ඒ නියමයි. හැබැයි පුතේ එක දෙයක් තියෙනවා ඔයාගේ අර ඒ ගීතේ ලෝ නෝට් එක සහ හයි නෝට් එකේ මගේ සරාගේ කියන පාට් එකේ ඔයාගේ ටෝන් එකේ පොඩි වෙනසක් වෙනවා. දැන් සාමාන්‍ය අපි සෝන් එක හයි පිච් යනකොට අපේ වෝකලි එච්චර වෙනසක් පෙන්වන්න හොඳ නැහැ. අපි අපේ රේන්ජ් එක මික්ස් වොයිස් එකක් එක්ක යනකොට නමුත් ඔයාගේ ඒකේ ටෝන් එකේ ගොඩක් වෙනසක් පේනවා ඒ සරාගේ කියන පාට් එකේ. ඉතින් ඒක ගිහිලා අය අහන්න ඊළඟ වටේදී ඔය පොඩි පොඩි අඩුපාඩු හදාගෙන ලෑස්ති වෙන්න. ඕල් ද බෙස්ට්. ගොඩ් බ්ලෙස් යූ.
හොඳයි තීක්ෂණ එහෙනම් බොහොම තීක්ෂණව අපි ඉදිරියට යමු ගමන දෙවන තරග වටේදී මුණ ගැසෙමු ජය වේවා තීක්ෂණ දිසානායක ජයග්‍රාහිව ඉදිරි තරග වටේට සුදුසුකම් ලබද්දී සම්පත් අද ඔබේ දිනේ නෙවෙයි ඉතින් හිරුස්තා වේදිකාවෙන් ඔබට සමු දෙන්නට තමයි අපට සිදුවන්නේ ඔව් සරංගයි විශේෂම ස්තුතිවන්ත වන්නේ ආදරණීය ගරු විශිෂ්ට මණ්ඩලයේ තිදෙනාටම සහ සරංගේ ඔයාට ජීවිතේ ආපු බාධකත් එක්ක මේ තරමම අද ඉන්නවා කියන දේ ඇත්තටම හදවතින්ම සතුටුයි සහ මේ වගේ වේදිකාවක ගීතවත් වෙන්න මට ලැබුණු පළවෙනි අවස්ථාව මේ සහ මං හිතනවා මට දැන් වයස අවුරුදු 30යි අවසාන අවස්ථාවත් මේක වෙයි කියලා මං හිතනවා මගේ ජීවිතේ මට රැකියාවක් තියෙනවා දෙයිනේ කියලා ඒ රැකියාව කරන අතරතුර මේ වගේ දෙයකට මට එන්න ලබා දුන්නට එම ආයතනයේ අධිපතිතුමාට ගොඩාක් පිං ජීවිතේ කවදා හරි දවසක දිනන හැමෝටම ගොඩාක් ආදරය කරනවා මගේ ජීවිතයේ සංගීත ගමන කියන දේ අද මම නවත්තනවා Thank you හොඳයි සම්පත් අපි ඔබට හිරුස්තා මාවතෙන් සමු දෙනවා නාරම්මල සම්පත් තෙන්නකෝන් තමයි අද මුලින්ම තරගය හැර යන තරගකරුවා බවට පත්වන්නේ 64% ප්‍රතිශතයක් පමණයි ඔහුට ලබා ගන්නට හැකියාව ලැබුණේ එයත් ජනතා පරමාධිපත්‍ය හොබවන ඔබ ලබා දුන් මනාප පමණයි. ඉතින් ඔහුගේ හැර යාමත් සමග අප දැන් යොමු වන්නේ අද ඇවිලෙන දෙවන මුහුණට මුහුණ ගැටුමට මේ ඒ මුහුණට මුහුණ ගැටුමේ තරගකරුවන් ද්විත්වය. අවිස්සාවේල්ලේ කසුන් වීරසිංහට එරෙහිව මාතර හිමසරණී බෝගොඩ අද ඇවිලෙන දෙවන මුහුණට මුහුණ ගැටුම මාතර සහ අවිස්සා වේල්ල අතර මාතර හිමසරණී බෝගොඩ තමයි මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරන්නේ මේ මුහුණට මුහුණ ගැටුමේ ඇයට ප්‍රතිඅභියෝගය අවිස්සා වේල්ලේ කසුන් වීරසිංහගෙන් මේ මුහුණට මුහුණ ගැටුම ඇවිලෙන්නේ මේ විරාමයෙන් අනතුරුව මේ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 Sunflower oil yahaguna sapiri medoli vitamin a d saha e samaga yahagunaye vishwasaniya venasa medoli විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ මේ එක්වන්නේ සියල්ල උසස් කළ හිරුස්තා සිවුන විප්ලවය සමග අද දෙවන මුහුණට මුහුණ ගැටුමට අපි සූදානම් හිමසරණී බෝගොඩ මාතරින් සූදානමින් ඉන්න ප්‍රතිශතයක් නිර්මාණය කරන්න ඇයට කොයි විදිහේ ප්‍රතිචාරයක් ගම්පලාතෙන් ලැබෙනවද කියලා බලමු මාතර ඉන්නවා මේ වෙලාවේ ප්‍රසාද් ප්‍රසාද් කොහොමද හිමසරණීට ලැබෙන ප්‍රතිචාර දකුණු ලකින් හිරුස්තා සීසන් 4 වේදිකාවේ මාතර තෙලිජ්ජ විලින් හිමසරණි බෝගොඩ හිරුස්තා වේදිකාවේ අදවසේ සූදානම් තමන්ගේ දක්ෂතාව වෙන්නුම් කරන්න හිමසරණි බෝගොඩ ඔයාගේ නෑදෑ පිරිස අම්මලා තාත්තලා අයියා අක්කලා නෑදලා මාමලා හැමෝම ඇවිල්ලා ඉන්න ඔයාගේ මේ පුංචි ගෙදරට ඔයා වෙනුවෙන් වෝට් කරන්න සුබ වදන්නේ ඉතින් මාතක මේ වෙලාව ඉන්නවා ඔයාගේ ආදරණීය හිතවතා ඔයාගේ ගමේ හිතවතා වසන්ත මහත්මයා මොනවද කියන්න තියෙන්නේ අදවසේදී හිමසරණ හිරුස්තා සීසන් 4 වේදිකාව ගීතවත් වෙනවා තෙලිජ්ජවිල ගමක් මාදරය කරන චරිතයක් හිමසරණි බෝගොඩ කියන්නේ ඇත්තම සින්දු කියන පුංචි කෙල්ලෙක් ගුවම කවුරුත් දන්නෝ ඇයගේ දක්ෂතාවය ඇයගේ හැකියාව අද හිරු වේදිකාව ඉදිරිපත් කරනකොට ඒකේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්න තමයි අද මේ ගමේ සිරදනා ඒකදාසි වෙලා තියෙන්නේ ඒක නිසා රටවාසී ලෝකවාසී සියලුම දෙනාගේ මිල්ලා සිටින්නේ සින්දු කියන පුංචි කෙල්ලගේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් කළා ඒ කිරුළ තෙලිජ්ජිලට ළඟා කරගන්න පුළුවන් ඒ ශක්තිය ධෛර්යය දෙන්න කියලා තමයි ඉල්ලන්නේ
බොහොමත්ම ස්තුතියි වසන්ත මහත්මයා ඉතින් අපි ප්‍රාර්ථනා කරන අදවසේදී තෙලිච්ච විලිඳන් හිමසරණී හිරුස්තා සීසන් 4 වේදිකාවේ ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි වෙනවා හිරුස්තා ලයිව් මැදිරි සංකීර්ණයට බොහොම ස්තුතියි ප්‍රසාද් මම බැලුවේ අපි එකපාරටම අවුරුදු 10ක් 15ක් පස්සට ගියාද කියලා හා පුංචි කාලේ කියපු එකක් තාම මේ මතකේ තියෙන්නේ හැබැයි කොහොම හරි සින්දු කියන පුංචි කෙල්ල සූදානම් හිම සරණී බෝගොඩ ප්‍රතිශතයක් නිර්මාණය කරන්න ඔබ චෙක් ඉන් වෙන්න ඇයට මනාප පළ කරන්න සූදානම් වන්න මේ මාතර හිම සරණී බෝගොඩගේ ජීවිතයයි මගේ නම හිම සරණී බෝගොඩ මම හිරුස්තා තනගේට සහභාගී වෙන්නේ මාතර ප්‍රදේශයේ ඉඳලා මම දැනට කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා කුඩා කාලේ ඉඳලා සංගීතය තමයි කන් දෙකට ඇහුනේ සීයාගේ වයලින් හඬ තාත්තගේ ඕගන් හඬ තමයි මාව අද මේ තත්ත්වෙට සංගීතයෙන් මේ තත්ත්වෙට එන්න උදව් කරේ කන් දෙලන්දේ ගඟුලල් මගේ හිමසරණේ දුවේ එයාගේ අයියයි එයාගේ නංගි එක වෙලාව අපි ගීත ගායනා කරන ගෙදර හරි විනෝදෙන් තමයි අපි කාලය ගත කරන්නේ. ඒ වගේම තමයි මම හිතන්නේ මේ හිරුස්ටා එකටත් එයාට එන්න පුළුවන් වුණත් ඒ දක්ෂතාවය මත වෙන්නේ නැති. කුඩා කාලේ ඉඳලා ඒ උණ තියෙන නිසා තමයි හීන අහස උසට නංවන හිරුස්ටා සීසන් 4 වේදිකාවට මම ගොඩ වෙන්නේ. හිත ආස තැන නැවතිලා මම වැඩිපුරම ගායනා කරන්න ආස ගායකයන්ගේ ගීත. ඉතින් ඒ වගේම සරල ශාස්ත්‍රීය සංගීතයේ ආභාෂයෙන් ගినాපු ගීත තමයි වැඩිපුරම ගායනා කරන්න ආස. මල් හොන්චිල්ලා අපේ එක්ස්පර්ට්ස්ලා තුන්දෙනා වගේ මේ රටේ ඉතාම දක්ෂ ජනප්‍රිය ගායිකාවක් වෙන්න ගොඩාක් ආසාවෙන් හීනමවනවා. ඒ හීනයට යන්න මට ඔයාලගෙන් ආදරණීය වටිනා වෝට් එක අවශ්‍යයි. ඉතින් අද දවසේ මම ගායනා කරන ගීතය ඔයගොල්ලන්ගේ හදවතට දැනුණා නම් මට කොළ ලකුණම ලබා දෙන්න කියලා ගොඩාක් ආදරයෙන් ඉල්ලා සිටිනවා. Thank you.
හිම සරණී බෝගොඩ 183ක ප්‍රතිශතයක් ලබා ගන්නවා. නිකුණතේ ප්‍රවීණන් තිදෙනාම මනාපය පළ කරලා තියෙනවා. අමල් කොහමද අද හිම සරණීගේ ගායන? සිද්දු කියන චූටි කෙල්ල. ඇස් දෙක නම් චූටිට පේනවා හැබැයි. ඒකෙන් දර එහෙම කියන්නේ. වෙන්න පුළුවන් නේ සර්. ඇස් දෙක හරි චූටියට පේනවා. ඒක තමයි. මටත් පේන පොඩියට ඒකයි. මගෙත් ඇස් දෙක පොඩියට. ලස්සනයි පුතේ. හැබැයි ඉතින් මේමයි. මොකද දැන් මේ බැටල් එකේ දැන් ඔයාව තමයි පළවෙනිටම අපි දකින්නේ. ඉතින් ඒකෙන් හින්දා දැන් තරගය තාම විවෘතව තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔයාට මේ ගීතය ගායනා කරන එකේදී මොකද මේක මේ සුනිල් දිසිංහ මහත්මයා ගායනා කරන ගීතයක්. ඉතින් ඔයා මේක තෝරගෙන තියෙනවා. හැබැයි ඉතින් ඒක ඔයාගේ අනුව ඔයා ඒක ඔයාගේ කරගෙන කියාගෙන ගියා. මම හිතනවා ඔයාට මේ තරගයේ තව ඉස්සරහට යන්න පුළුවන් වුණොත් එහෙම මීට වැඩිය තව ටිකක් ඔයාට මේක හදාගන්න වෙයි කියලා ඉවරලා. මොකද ඔයාගේ ලස්සන තියෙන තැන් ගොඩාක් තියෙනවා. නමුත් මම හිතනවා ඔයාට මේ තරගයේ ඉදිරියට යන්න හම්බුනොත් කියන එකේදී මම ඔය කියන්නේ එහෙම වුණොත් තව දේවල් ටිකක් ඔයාට කරගන්න වෙනවා පුතේ මේ ගායනය තුළ. රුවන් මේ කිසිම චකිතයක් නැතුව ලබා දෙන මනාපයක්ද? ඔව් සාරංග හිමසරණී ඇත්තටම ලස්සන වෝකල් ටෝන් එකක් තියෙනවා. හොඳ හඬක් තියෙනවා. එකම දේ දුවේ දැන් මේ ස්ටේජ් එක වට හුරුතනක් නේ. වා අලුතින් එන පය තබන තැනක් නෙමෙයි වට හුරුතනක්. ඔයාට ඒ එක්සයිට්මන්ට් එක නැහැ. දැන් අලුත් වෙන කෙනෙක් එන ඒ බය තියැස්ම ඔයාට දැනෙන්නේ නැහැ. වට හුරු පුරුදු තැනක්. එතකොට ඒ වාසි ඔයා ගන්න ඕනේ. එතකොට මම දැක්කේ වගේ ගායනය තුළ එකම දේ පුතේ ටෙක්නිකලි ගත්තොත් ඔයාගේ බ්‍රීතින් එක. හුස්ම පාලනය තව පොඩ්ඩක් ඉගෙන ගන්න. අර අමල් සර් කිව්වා වගේ මේ වටෙන් ඉදිරියට ගියොත් අර ටෙක්නිකලි මට වාට කියන්න දෙන්නේ හැම ලයින් එකක්ම ඔයාගේ හුස්මත් එක්ක ඔච්චර ඇඟක් තියෙද්දි සාමාන්‍ය ඒ හුස්මත් ඔයා බ්‍රීතින් කරන එකත් පොඩ්ඩක් ඉගෙන ගන්න. ඉතින් මම හිතනවා ඒ සපෝට් එකක් ගත්තොත් මම හිතනවා අර ටෙක්නිකලි ඔයාට හොඳට හැම ලයින් එකක්ම හොඳට සින් කරගන්න පුළුවන්. ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. All the best. Thank you. Nirosha. මේ වටේට ඇත්තටම මට එහෙම ප්‍රශ්නයක් නැහැ හිම සරණී වගේ ගායනය තුළ මම පළවෙනි වතාවට මේ අහන්නේ. මම දන්නවා ඔබගේ තියෙන දක්ෂතාවය වගේ පෞල් පසුබිමත් එක්ක වට තියෙන සංගීතමය වටපිටාව ඒ සියලු දේවල් ගැන අදහසක් තියෙනවා අපිට. තව ඒ නිසාම ඔයාත් පරිසං වෙන්න ඕනේ. ඒ නිසාම කියන්නේ ඔයා එන්නේ සාමාන්‍ය සංගීතය ගැන නොදන්න පරිසරයකින් නෙමෙයිනේ. ඒතකොට ඔයාගේ අඩුපාඩු වුණත් අපි ඔයාගේ දේවල් බලනවත් වැඩි අනිත් කෙනාට වැඩිය සමහර වෙලාවට. ඒක අපි හිතලා කරන්නේ නැති වුණත් අපි ඒක නොදැනුවත්වම සිද්ධ වෙනවා. ඒතකොට අපි ඔයාගේ අඩුපාඩුවක් දකින්න කැමති වෙන්නේ නැති තරම්. ඒතකොට එහෙම නොවෙන්න නම් ඔයා ගොඩක් තව දේවල් ඔයාගේ ගායනට එකතු කරගන්න ඕන. ඔයාට හොඳ හඬක් තියෙනවට ඔයාට හරි ඇකියුරේට් සිං කරන්න පුළුවන්. ඒ නෝට්ස් වලට යන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම ඇතුලේ තව ගායනාවකට අවශ්‍ය කරන තව දේවල් ටිකක් තියෙනවා. ඩයනමික්ස් කියන එක ඕනේ. කියන්නේ එක්ස්ප්‍රෙෂන්ස් හැංගීම් කොහොමද හැම වචනෙටම අපි ලබා දෙන්නේ. එතකොට අපි එන් කරන්නේ කොහොමද? තව කෙනෙක්ට දැනෙන්න කියන්නේ කොහොමද? අපිට වේදනාව කොහොමද අපි ප්‍රකාශ කරන්නේ? සතුට කොහොමද ප්‍රකාශ කරන්නේ? ආදරේ ප්‍රකාශ කරන්නේ? ඒ ප්‍රකාශනයන් හරියටම තේරුම් ගත්තොත් ඔයාට කිසිම ගේමක් නැතුව මේ තරග ඉස්සරහට යන්න පුළුවන්. Thank you. හොඳයි. හිම සරණී බෝගොඩට ප්‍රති අභියෝගය අවිස්සාවේලේ කසුන් වීරසිංහගෙන්. කසුන් ගායනා කරන්නේ වීඩියෝ ප්‍රාකාරය වසා තබා තිබියදී අපි මාතරට ගියා වගේම අවිස්සා වේලටත් යන්න ඕනේ. කසුන්ට කොහොමද මේ වෙලාවේ ලැබෙන ප්‍රතිචාර කියලා බලන්න. කනිෂ්ක ඉන්නවා මේ මොහොතේ අවිස්සා වේලේ. කසුන් වීරසිංහට ලැබෙන ප්‍රතිචාර කොහොමද කනිෂ්ක? ඔව් සාරංග, ලාංකීය සංගීත සිහින වලට පාඩම් දෙන හිරුස්ටා වේදිකාවට අදවසේදී
සීතාවක රාජධානියන් කසුන් වේරසිංහ ඔබ ගොඩවෙද්දී අපි ආව කසුන් ඔබේ අවිස්සාවේල්ලේ නිවසට ඔබට පේනවා ඇති ඔබට ආදරය කරන බොහෝ දෙනෙක් අද දවසේදී ඔබ හිරු සංවේදිකාවේ ගීතවත් වන්නට කලින් ඔබට සුබපතන් ඔබේ නිවසට ඒකරාශි වෙලා ඉන්න ආකාරය 83ක ප්‍රතිශතයක් ඔබ හබාගෙන යද්දී ඔබේ ආදරණීය අක්කා සකුණි මේ මොහොතේදී අපිත් එක්ක ඉන්නවා අපි අහලා බලමු කසුන් ඔබ හිරු සංවේදිකාවේ ඉද්දී අක්කට මොකද හිතෙන්නේ කියලා අතරම මේ වෙලාවේ හිරුෂ්ඨා වේදිකාවේ ගීතවත් වෙන කසුන් මල්ලිට අපි හැමෝම සුබපතන ඔයාගේ දක්ෂතා පෙන්නලා මේ තරඟයේ ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ඇත්තනම කසුන් මල්ලි කියන්නේ පොඩි කාලේ ඉඳලම සංගීතයට ගායනයට වගේම වාදනයටත් ගොඩක් දක්ෂයි ඉතින් මේ වෙලාවේ හිරු බලන ඔයාලා හැමෝගෙන් මෙල්ලනවා ඔයාලගේ වටිනා මනාපය ලබා දීලා අපේ කසුන් මල්ලිට ශක්තියක් වෙලා මේ තරඟයේ ඉදිරියටම යන්න ඔයාලගේ වටිනා මනාපය ලබා දෙන්න කියලා ජය වේවා කසුන් ඔබට ඔබේ ගමෙන් මේ ආකාරයෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා මම ඔබට සුබපතනවා අද දවසේදී 83ක ප්‍රතිශතය ඔබට හඹාගෙන යන්න පුළුවන් වෙන්න කියලා යලි හිරු සංවේදිකාවටයි අවස්ථාව ස්තුති කනිෂ්ක එනම් හිමසරණි ලබා දුන් 83ක ප්‍රතිශතය හඹා යන්න කසුන් වීරසිංහ සූදානම් ඔබත් සූදානම් වන්න ඔහු වෙනුවෙන් මන අප පල කරන්න චෙකින් වෙන්න මේ අවිසාවෙලේ කසුන් වීරසිංහගේ ජීවිතයයි මම කසුන් වීරසිංහ මම හිරුෂ්ඨා තරඟ සඳහා ඉදිරිපත් වෙන්නේ මානින්ගම් ප්‍රදේශයේ ඉඳලා මම මේ වන විට ශ්‍රී ලංකා විෘත් විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යා පීඨ ඉගෙනුම ලබනවා මට සංගීතය සඳහා ගෙදරින් විශාල පිටුවහලක් ලැබෙනවා ඇත්තරම ටීවී එකේ මම සින්දු කියනවා දකුණ එක අම්මගේ එක හීනය මගේ රූපය මගේ විශ්වය ගෙදර බුදුන් අම්මා ආදර මගේ අම්මා පුතා පාසල අධ්‍යාපනයේ හදාරන කාලේ සමස්ත ලංකා තරඟ වලට පවා ගිහින් තියෙනවා පද්ද ගායන තරඟ වලින් මම බලාපොරොත්තු වෙනවා හිස්ටා වගේ දෙවන්ත වේදිකාවක සින්දු කියලා අමම සතුටු කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ ජීවිතේ තියෙන එකම ප්‍රාර්ථනාව එතුගල කන්ද තවම සඳසිප ගන්න තරම දෙක දෙක ඉන්න බැරි ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා හිරු මාධ්‍ය ආයතනය තුලින් මගේ දක්ෂතා ඉදිරිපත් කරන්න දවන්ත වේදිකාවක අපි වගේ ගමේ ළමයින්ට අවස්ථාවක් කරන් දුන්නට හිරු ටීවී එකට ගොඩක් පිං මගේ ගායනාව ඔයලංගේ හදවතට දැනෙනවා නම් මම මේ තරගෙන් ඉදිරියෙන් ඉදිරියට යන්න මාට ඔයලංගේ වෝට් එක ලබා දෙන්න මින් ආදරෙන් ඉල්ලා සිටිනවා සිතා තියටත්
කසුන් 62ක ප්‍රතිශතයක් තමයි ලබා ගන්නට පුළුවන් වෙලා තියෙන්නේ. නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම රතු සලකුණු ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. රුවන් ඇයි රතු සලකුණක් කසුන්ගේ ගායනයට? කසුන් වීරසිංහ අතරම ගීතේ ආරම්භ කරන, ඒ කියන්නේ පළවෙනි නෝට් එකේ ඉඳලා අවසාන කරන තැන දක්වාම අවුට් සිංකරේ. ඉතින් පුති මම දකින්න ඔයාගේ වයසටත් වඩා ඔයා ඕනවට වඩා මේක මේ හිතනවා අර මැචුවඩ් ඕනවට වඩා ඒ කියන්නේ බරට ගන්නවා ඒ කියන්නේ සාරංග අපි මූණ දැක්කාම ඉන්න හිටගත්තාම තේරෙනවා ඒ කියන්නේ තාම පොඩි වයසේ ඉන්නේ ඉතින් මම හිතනවා මේ පොඩි වයසට මෙච්චර ඔළුවට එච්චර බරක් දාගන්න අවශ්‍ය නැහැ මේක එච්චර අමාරු ගීතයකුත් නෙමෙයි මම හිතනවා කසුන් පුතේ ඔයා මේ තව ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක පවා විනාශ කර ගන්න ඕනේ. ඒ කියන්නේ තාම ඔයා හරි ඒ කියන්නේ අවුරුදු 25ටත් අඩු දරුවෙක් නේ. එතකොට ඔයාගේ මේ මෙච්චර මේ ශාස්ත්‍රීය විදියට නිකන් අවුරුදු 50ක වගේ හිතනවා වගේ තමයි ඔයා කල්පනා කරලා ගායනා කර මූණෙන් පේන්නේ. මොකද එච්චර හිතන්න එපා. ඔයාගේ මියුසික් ජර්නි එක තාම ස්ටාර්ට් එක විතරයි. එතකොට තාම ඒ එක්ස්ප්‍රෙෂන් හදාගෙන තව ඔයා අනික ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන දරුවෙක්. ෆ්ලූට් එකක්. ඉතින් ෆ්ලූට් එක කියන්නේ හොඳම අපි දැක්ක ආයේ සැක්සෆෝන් ෆ්ලූට් ප්ලේ කරන කෙනෙක් අපි ඔහු ගැන කතා කරා මේ ස්ටේජ් එක. ඉතින් ඒ වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරද්දී ඔයා ඔයාගේ ගායනයට ගොඩාක් සපෝටිව් සපෝට් කරගන්න පුළුවන්. ඉතින් පුතේ තාම ඉගෙන ගන්න ගොඩාක් වැරදි තියෙනවා. අනික ගීත තෝරද්දී තමන්ට තමගේ හඬට ගැළපෙන ගීත තමන්ට ඉස්සරහට යන්න පුළුවන් තමගේ හඬ අනන්‍යතාවය හඳුන ගන්න පුළුවන් ගීත තමන් අඳුන ගන්න ඕනේ. ඉතින් ඒ ආකාරයෙන් ඉස්සරහට යනු හිතට ගන්න කල්පනාව වැඩි ඒ කියන්නේ හිතන්න අවධානය යොමු කරන්න. God bless you. Thank you sir. හොඳයි කසුන් ප්‍රතිපලය පැහැදිලි. ඉතින් අපට සිදු වෙන ඔබට හිරුස්ටා මාවතෙන් සමු දෙන්න. ඔය මේ අතර මේ වැඩසටහනට අපේ අම්මයි තාත්තයි සෑහෙන්න කැප වුණා, මහන්සි වුණා. ඒ වගේම මේ අයියේ තව මතක් කරන්න ඕනේ මේ සීතාවක ලලාන් රබර් ආයතනයේ මේ ගොඩක් යාළුවෝ මට මේ ඇත්තනට එන්න ඇත්තම වීඩියෝ එකක් ගමුයි කියලා කිව්වොත් ඒගොල්ලෝ මේ මහන්සි දිවාරය මහන්සි බලන්න නැතුව ඇත්තම උදව් වුණා. ඒගොල්ලෝ මතක් කරන්න ඕනේ. ඒ වගේම ආදරණීය විනිශ්චය මණ්ඩලයේ හැමෝටම ආදරේ. රුවන් සර් මට වෙනම එක අරන් ඇවිල්ලා කිව්වා මේ අඩුබරු ටික හදාගන්න කියලා. මගේ ආසනාවද මන් දන්නේ මට බැරි වුණා. අවුලක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම
මේක තමයි ආරම්භය ඒක කියන්න ඕනේ ඉදිරියට යනවා thank you හොඳයි කසුන් අපි ඔබට හිරුස්සා මාවතෙන් සමුදෙනවා අද දෙවන මුහුණට මුහුණ ගැටුමෙන් තරගය හැර යන්නේ අවිස්සාවේල්ලේ කසුන් වීරසිංහ 83% ප්‍රතිශතයක් තමයි ඔහු හඹාගේ නමුත් නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාගේම මනාපය ඔහුට ලබා ගන්නට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් ඒ අනුව අවිස්සාවේල්ලේ කසුන් වීරසිංහ තරගය හැර යන තරගකරුවා බවට පත්වනවා. ඒ ප්‍රතිඵලයට අනුව මාතර හිමසරණී බෝගඩ දෙවන තරග වටේට සුදුසුකම් ලබනවා. සුබ පැතුම් හිමසරණී. එනම් දැන් අපේ සූදානම තුන්වන මුහුණට මුහුණ ගැටුමට මේ තුනන මුහුණට මුහුණ ගැටුමේ තරගකරුවන් ද්විත්වය. බෙල්ලන්විල විකුමන්ති අබේවර්ධනට එරෙහිව රත්නපුරේ කවින්ත උමයංජන මේ මුහුණට මුහුණ ගැටුම රත්නපුර සහ බෙල්ලන්විල අතර රත්නපුරේ කවින්ත උමයංජන තමයි මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරන්නේ ඒට ප්‍රති අභියෝගය බෙල්ලන්විල විකුමන්ති අබේවර්ධන වීඩියෝ ප්‍රාකාරය වසා තබා තිබියදී ලබා දේවි ඔබ තමයි තීරණය කළ යුතු වන්නේ කවින්තද විකුමන්තිද ඉදිරි තරග වටේට සුදුසුකම් ලැබිය යුත්තේ කියා මේ දෙදෙනාගේ ජීවිත වෙනස් වන ප්‍රථම විනාඩි 3 එළඹෙන්නේ මේ විරාමයෙන් අනතුරුව මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 Sunflower oil, Yahaguna Sapiri, Medoli, Vitamin A, D, Saha E Samaga, Yahaguna Ye Vishwasaniya Venasa, Medoli. मगे नाम कविंत उमियांजन मम हिस्टा वेदिकावटे रत्नपुर प्रदेश मगे पास रत्नपुर शांत अलोसिस जाति पास मम्मीवर वाणिज्यूसपेट वेनिगे सीनियमी सिंधु इसहाट गायक इसहाट अन्न मटदीन चांस तीन मगे पउले माई अम्मा ताता मल्ल तिना इनवा थिंग एगोलो गोडाको सपोर्ट मैं म्यूजिक पेंग इसम अम्म की आसाई धरवा म्यूजिक पेंग इस मम तरंगे तुम शास्त्रीय गीत गायन तम इधमती थिंग हिरोस्टा वेद मट लुक पिटुहाल मैं हितना ओय नलले अत्तियाला मम उबलंगई किया यागे गमन या तनी महदागन गनव गमनत्तमय दिबुने या गे दक्षतावट अपि उदव करा मे तरंगें इसराट यन्न मगे आलुवा टिके गोडाक लोकु सपोर्ट एकक देनवा इतिन मम एगोल्लन्गम मतक करनवा मम इतिन मेक बलन इन्न ओगोल्लो हेमोगेम्म इल्लन्ने माँ मे तरगे इद्रीट मे वर्णी Thank you.
ravali talave දුරක මල් පිපුණේ අපට නොවේමයි උරුමාරු එවිත් බලයාවි විල්දිය ගැඹුරුයි මල් සුවඳ හුරාදී යන්නේ බඹරුන් කොමයි සඳලු තලාවට පෙල්පත දුරනම් බෝමයි කවුරු පියන් පත් වන්න සඳලු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ලවෙලි තලාවේ කවින්ත උමයන්ජන 60% ප්‍රතිශතයක් තමයි ලබා ගන්නේ. නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කරන්නේත් නැහැ. අමල් ඇයි මනාපයක් නැත්තේ? මනාපයක් නැත්තේ ගීත හරියට ගායනා කරමු නැති හින්දා සහ වචන ප්‍රොනවුන්ස් කරන පිළිවෙල කවුළු පියන් පියන් පත් වගේ ඇහෙන්නේ නිකන් අර පියන් පත් නෙවෙයි ඇහෙන්නේ. ඉතින් එතකොට ගීතේ නම් හරියට ගායනා වුණේ නැහැ පුතේ. ඒකෙන්ද තමයි ලකුණු හත දුන්නේ නැත්තේ. හොඳයි අපි බලමු තරගය තාම විවෘතයි. කවින්තට ප්‍රති අභියෝගය බෙල්ලන්විල විකුමන්ති අබේවර්ධනගෙන් 60% ප්‍රතිශතයක් තමයි විකුමන්ති හඹා යන්නේ. ඇය ගායනා කරන්නේ වීඩියෝ ප්‍රාකාරය වසා තබා තිබියදී. ඔබ තමයි තීරණය කළ යුත්තේ කවින්තද එහෙමත් නැතිනම් විකුමන්තිද ඉදිරි තරග වටේට සුදුසුකම් ලැබිය යුත්තේ කියා ඔබ ඒ තීරණය ලබා ගන්නේ මේ අවසන් විරාමයෙන් අනතුරුව. මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4. Sunflower oil, yahaguna sapiri, medoli, vitamin A, D, saha E samaga. Yahaguna ye vishwasaniya venasa. Medoli. විකුමන්ති අබේවර්ධන පුංචි කාලේ ඉඳන් සංගීතයට දක්වපු හැකියාව නිසා අම්මයි තාත්තයි මාව සංගීතය ඉගෙන ගන්න යොමු කරනවා. පායන්න ගංගා සිප ගන්න හේදී ඡායා මවා
විකුමන්ති අපේවර්ධන මගේ ශිෂ්‍යාවක්. එයා බාලකාලේ ඉඳන්ම ගායනට ඉතාමත් දක්ෂයි. එයා ගායනයට විශේෂ කුසලතාවක් දැක්වුවා පාසල් වේදිකාවෙත්. සංගීතයට තිබ්බ කැමැත්ත නිසා විශාරද විභාගයේ දක්වාම සංගීතය හැදෑරුවා. අදටත් මම සංගීතය හදාරනවා. දීපද රචනය මගේම තනු නිර්මාණකරණය වගේ දේවල් කරලා තියෙනවා. මගේ යාළුවොත් එක්ක මම ඒ වගේ සංගීත නිර්මාණ කරලා තියෙනවා. මරන් මාලේ සිත බැඳි මුතු පොට නොමෙයාලේ. දීනගේ දක්ෂතා පෙන්වන්න හිරු වේදිකාවෙන් ලැබෙන සහයෝගයට මම ස්තුතිවන්ත වෙනවා. දැන් යාට අවශ්‍යතාවය තියෙන්නේ ටිකක් ඉස්සරහට යන්න. යාලුවත් එක්ක එකතු වුණාම මම සින්දු කියන්න ගොඩක් ආසයි. ඉතින් එයාලා මගේ සින්දු අහන්න ගොඩක් ආසයි. මම ඒක දැකලා මම ගොඩක් සතුටු වෙනවා. මම දැකලා තියෙනවා කිරුස්ටා වේදිකාවෙන් දිවෙච්ච තරු ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩක් දුරට සංගීත ජීවිතේ හදාගෙන තියෙනවා. මමත් ආසයි ඒගොල්ලෝ වගේම මගේ සංගීත ජීවිතේ ඉදිරියටම යන්න. ඉතින් මේ හිරුස්ටා වේදිකාවේ ඔයාලගේ හිතට දැනෙන ගීත ගායනා කරමින් ඉදිරියටම යන්න ඔයාලගේ වෝට් එක මට ගොඩාක් වටිනවා. අද දවසේ ඔයාලගේ ආදරේ මට වෝට් එකක් විදිහට මට ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා.
විකුමන්ති අබේ වර්ධන 68% ප්‍රතිශතයක් ලබාගෙන වීඩියෝ ප්‍රාකාරය ඔසවන්නට සමත් වෙනවා. දෙදෙනාටම නිපුණත්වයේ ප්‍රවීණයන් මනාපය පළකලේ නැහැ. මේ තනිකරම ජනතා පරමාධිපත්‍ය ගත් තීරණයක්. රුවන් ඔබ ඒ තීරණයත් එක්ක එකඟයිද? ඔබත් විකුමන්තිවද ඉදිරියෙන් තියන්නේ මේ සංසන්දනයේදී? අනිවාර්යයෙන්ම සංසන්දනයේ ඇතුළත අනිවාර්ය විකුමන්ති තමයි තියන්න වෙන්නේ. හැබැයි තුයේ වගේ ගායනයේ සෑහෙන අඩුපාඩුකම් තිබුණා. සාමාන්‍ය සාරංග අපිට ගීතයක් ගායනා කරද්දී ඒ ගීතය අපිට කතා කරන්න ඕන. අපි තුන්දෙනාම ගීතේ කතා කරන්න ඕන. ඒතර අපිට කතා කරපුවම මෙයා මේ 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 දරුව කවුරු හරි ස්ටේජ් එකේ ඉඳලා ගායනා කරත් අපිට ගීතේ කතා කරනවා නම් අපේ අත නිකම්ම යනවා. අපිට ගීතේ කතා කරන්න නැති වුනහම අපි කල්පනා කරන දහසක් දේවල් මේ දරුවා කොතනින්ද ඉදිරියට ගෙන යන්න පුළුවන් තියෙන පොටෙන්ෂල් මොනවද? ඉතින් මොනවද මොනවද හැකියාවන් කියලා අපි ගොඩාක් දේවල් ඊට පස්සේ හිතලා තමයි අපි කොලසල්කුමු දේ. ඉතින් මම හිතනවා ඔබට ගීතේ අපේ ජීවිතේට ගායනා කරද්දී ජජස්ලට මම හිතන එළිය බලන ඉන්න අයට කතා කරන්න පුළුවන් නම් ගීතෙන් මම හිතනවා එහෙම අපේ සිත් බැඳ ඔක්කොම ඇදිලා එනවා. කියන්නේ ඔබ අසා සිටිනම් මම මෙසේ කියන්නම් කිව්වට අපිට අහන්න හිතෙන විදිහට කියන්න ඕන. කියන්න ඕන. ඉතින් ඒක තමයි ඒ ඒ ඒක නිකන් අත දාලා මෙහෙම වෙරයක් දාලා කියන්න ඕනේ නෑ. ඒක ඇතුලෙන් එන දෙයක්. ඒක මම හිතනවා ඒ එක්ස්ප්‍රෙෂන් අපිට තේරෙනවා ස්ටේජ් එකේදී හිතලාද කරන්නේ නැත්නම් නොදැනුවත්ම එක ඇතුලෙන් එන දෙයක්ද කියලා. ඉතින් මම මෙන්න මේ දේවල් දැන් දරුවා ඔයා මේක තරගෙන් ඉදිරියට යනවා මෙන්න මේවා ගැන පොඩ්ඩක් කල්පනා කරලා ඒක අර ලේ මස් නහර වලටම ගන්න ඒක ඇතුලටම ගන්න ගායනය කියන දේ. නැත්නම් එළියෙන් ඇවිල්ලා බද්ධ කරලා මේ තරංගයට විතරක් ඉදිරියට යන්න හිතලා කල්පනා කරලා යන ගමනකට යන්න එපා. මුළු ඇඟේම ලේ වලට මස් වලට මේ ගායනය කියන දේ දාගන්න. එතකොට අපිට තීරණවා ස්ටේජ් එකේ හිටගත්තාම මේ ගායනය හැමෝටම කතා කරවාලි. නිරෝෂා විකුමන්ති කියපු කාරණා ටිකම තමයි තව මේ ඔයා ගායනාවක් ඔයාට හඬක් තියෙනවා ඔයාට ගායන හැකියාවක් තියෙනවා ඒක තමයි ඔයාට ජනතා පරමාධිපත්‍යයට ලැබෙන්නේ මේ වෙලාවේ කවි කවින්තට වඩා හැබැයි වෙලා තියෙන්නේ විකුමන්ති අපේ අපි මෙතන ඉන්න තැන අපි බලනවා අනිවාර්යයෙන්ම මෙතනින් තේරුණත් නොතේරුණත් ඒ ගායනා කරන විදිහත් එක්ක අපිට ලකුණු හත දෙන්න පුළුවන් මට්ටමකද නැද්ද කියන එක ජනතා පරමාධිපත්‍ය වෙනම ඉන්නවා ඒගොල්ලෝ තීරණය කරාවි ඒගොල්ලෝ කැමති කෙනා කවුද කියන එක. නමුත් අපි කරන්නේ වෙන ජොබ් එකක්. ඒක තේරුම් ගන්න. මොකද අපේ මේ පර්සනල් කැමැති අකමැති දේවල් නෙමෙයි මෙතන වෙන්නේ. මෙතනදී හරිම නිර්ණායකයන් වලට ඔබ ගායනාවක් කරනවද නැද්ද කියන එක මේක තරඟයට අදාළව. බැටල් එකක් නම් අනිත් කෙනාට අභිභවා යන විදිහට ගායනා කරනවද නැද්ද කියන එක. එතකොට අඩුපාඩු පොඩි පොඩි දේවල් සිද්ධ වෙන්න පුළුවන් සජීවී ගායනයකදී. හැබැයි විකුමන්ති ඉගෙන ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ටිකක් වැඩිපුර තියෙනවා. හැබැයි වට ලස්සන හඬක් තියෙනවා. ඔයා අනිවාර්යයෙන්ම කවින්තර වඩා දක්ෂයි. හැබැයි ඒ දක්ෂතාවය මදි වට ඉදිරියට යන්න. තව ගොඩක් දේවල් වට හෝම්වර්ක් කරන වට gedara පුහුණු වීම කටයුතු ගුරුවරයෙක් යටතේ පුහුණු වීම කටයුතු කරන්නම සිද්ධ වෙනවා. වට ගොඩක් ඉස්සරහට යන්න අදහසක් තියෙනවා නම් තරඟය තුළ ඒක නිසා ඒ තරඟකාරීත්වය මොකද්ද කියන එක තේරුම් අරගෙන ඒ ටික කරාන වට යන්න පුළුවන් වට හඬක් තියෙනවා. හැකියාවක් තියෙනවා. නොලෙජ් එකක් තියෙනවා. සංගීතය ගැන නොලෙජ් එකකුත් තියෙනවා. ඉතින් හැමදේම තියාගෙන අපරාධය එහෙම නිකන් නැති කරගන්න එක. Thank you. අමල් විකුමන්තිට දෙවන තරග වටේදී ඔබේ මනාපය ලබා ගන්න නම් මොන කාරණා ගැනද මේ කිව්ව දේවල් වලට අමතරව දෙයක් තියෙනවද මොකද? නෑ මේ දේවල්ම තමයි ඔක්කොම තියෙන්නේ. අභ්‍යාස කරන්න. God bless you. Thank you sir. හොඳයි විකුමන්ති එහෙනම් ඒ කාරණාත් හිතට අරගෙන මීට වඩා හොඳ සූදානමකින් දෙවන තරග වටේදී අපි මුණ ගැසෙමු. ජය වේවා. බෙල්ලන්විල විකුමන්ති අබේ වර්ධන තමයි අද අවසන් වශයෙන් ඉදිරි තරග වටේට සුදුසුකම් ලබන තරගකාරණිය බවට පත්වන්නේ. ඒ මුහුණට මුහුණ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස රත්නපුර කවින්ත උමයන්ජන තරගෙන් සමු ගන්නවා. කවින්ත අපි ඔබට හිරුස්ථා මාවතෙන් සමු දෙනවා. ඔව් සරංගයියේ. ඉතින් මට මේ දැන්ට එන්න මගේ අම්මයි තාත්තයි මාමයි නැන්දයි ගොඩක් උදව් කරා. ඉතින් මං එක්ස්පර්ට්ලා තුන්දෙනාටත් ගොඩක් තෑන්ක් කරනවා වගේ වැඩදී කියලා දුන්නාට. මගේ මේ වයසෙන් මෙතෙන්ට ආපෙකත් මට ලොකු දෙයක් කියලා හිතෙනවා. ඉතින් අපි මේ වැඩ ටික හදාගෙන
හොඳ වැඩකින් හම්බෙමු හැමෝටම ජයවා හොඳයි කවින්ත අපි ඔබට හිරුස්තා මාවතෙන් සමු දෙනවා අද අවසන් වශයෙන් තරගය හැර යන තරගකරු බවට පත්වන්නේ කවින්ත ජයග්‍රහණයක් දිනාගත හැක්කේ විශාල බලාපොරොත්තුවකට නොව විශාල උත්සාහයකටම පමණක් බව විශ්වාස කරන්න පමණක්ම දිනු අතීතෙන් උගත් පාඩම් රැගෙන ජයග්‍රහණයම අපේක්ෂා කරමින් තරගකරුවෝ පිරෙන එළඹෙන අද්විතීය හිරු ටීවී සති අන්තයේ සෙනසුරාදා සජීවී 7:30ට නැවතත් මුහුණට මුහුණ හමුවන තුරු ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරුස්තා සීසන් 4